හදවතට නැගියාවේ මෙන්න මේ වගේ බුදු වදනා. ජින්නා හම්බිකවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච මෙලව කළ ගුණ සලකා නිමා කළ නොහැකි උතුමන් දෙදෙනයි. ඒ තමයි ආදර බිරෙන් අම්මයි තාත්තයි දෙන්න. ඒත් අනාදර දරුවන්ගේ සෙනෙහසින් පෙරදුණු කීසියක් කීදා මා පියවරුන්ගේ කඳුළු කතාවන් මේ මිහි මත නිදන් වෙලා ඇද්ද කඳුළු බිඳුවක් නායක හාමුදුරුවන්ගේ දෙනෙත්ෙන් පිටාර ගලද්දී පින්වතුනි ඒ අකාරුණික පුතා එදා නායක හාමුදුරු ඉදිරියේ දිස්සුනේ මෙන්න මේ වයි නායක හාමුදුරු මුල ඉඳලම කියලා දෙනවා මේ අම්මා කවුද කියලා ඒ පුතාට අම්මාගින් කොච්චර කිරි බිව්වද උඹ පුතේ පියානතත් බඩගින්නේ තිබ්බද උඹ පුතේ තුන් වේලින් වේල් දෙකක් ඇකෑවේ නැතේ උඹලා හැදුවේ ඒ විදියට දුක් විඳලයි පුතේ ඇවිදි දුක් ගංගාවේ නිමක් නැතිය පුතේ ගල් මෝලේ වැඩට ගියේ බඩගින්නට පුතේ සම්බුදු ගුණ අප්‍රමාණ තිබුණා ඇගේ හිතේ බෑගෙවන්න සංසාරින් මේ කළ පව පුතේ සිල්ප දෙන්න විඳ ගැහෙට ධන්නවාද පුතේ වකු කඩුවක් උඹට දුන්නේ මේ අම්මා පුතේ විරවීරිය නැතුව ගියේ ඒකයි ඇගේ ගතේ මේ අම්මා විසිකෙරුවේ මොන හිතින්ද පුතේ නායක හාමුදුරුව අම්මගෙන මේ විස්තර ටිකරාකාරුණික පුතාට කියාගෙන කියාගෙන යනකොට මේ පුතාට චිත්‍රපට සාමුවක් වගේ තමන්ගේ අම්මට කරපු වැරදි මෙවි මෙවි පේන්න පටන් ගත්තා. ඊට පස්සේ නිසසල අම්මගේ දේහය බදාගෙන මේ පුතා මොනවද කියන්නේ? පොරොන්දු වෙන්නේ මොනවද? හද මල රිදී පුතෝගේ ඇඟ වෙවුලනවා කඳුලෙලි දිනිත් පුපුරා එළියට එනවා සම්බුදු මගේ අම්මේ හඬ මොර දෙනවා පුතු කළ වරද ඔහු හට සිහිපත් වෙනවා මේ පුතු නිසා ජීවන මග කෙරුව නිමා වැටහෙන විටදි මම හොඳටම වැඩිය පමා වැඳ වැඳ වැටිමි නලනත ඔබි පයට යොම මගේ රත්තරං අම්මේ මට වෙන්න සමා තණ්හා උපාදානය නිත අඳ කෙරුණා පෙරදා මතක රැළි සයුරින් මැකුණා පෙම්බර මගේ අම්මේ ඔබේ ගුණේ
වරුණා අමතක කළ පුතොට ව කළ මැන කරුණා ලේ කිරි කෙරුව සිනහස නොවැනට නිම්මා තම දිවි දෙවෙනි කොට පන මරුහට දැම්මා සසරේ සරා බුදු වේ සම්බුදු සම්මා එතකං ඔබ වෙන්න මට මගේ බුදු අම්මා දයාබර පින්වතුනි අපි කාටක් කළ වරදේ බරපතලකම එනිසා ලැබෙන දුක වැටෙන්නේ බොහෝ ප්‍රමාද වීමෙන් එනිසා මේ රත්තරන් දූල පුතාලාද පුරන්දු වෙන්නට ඕන සම්පත් මහත්මගේ නිවසට ඇවිල්ලා බණහන ගමන් අපි නම් අපේ හාමුදුරනේ කවම කවදාවත් අපේ අම්මට නම් අපි කිසිම දුකක් දෙන්නේ නැහැ මගේ රත්තරන් අම්මා මං වෙනුවෙන් විඳ දුක් කන්දරාව මම දන්නවා එදා වේල හරියට කාලා නෙමේ සමහර අම්මලා තමන්ගේ දරුවගේ බඩගිඩිය පිරෙව්වේ ගමනක් ගිහිල්ලා ආපසු වෙනකල් අම්මට සිහියක් නැහැ දම දයාබර දරුවගේ මූණ දකිනකල් බත්තික උයාගෙන නිදානියක් තියාගෙන ඉන්නවා වගේ පුතාට කවන්නට අම්මා මගේ බලාගෙන හිටපු ආරං අනන්තයි රෑ සිහිනෙන් පවා කතා කළේ මගේ පුතේ කියලා ඔයාට කරදරයක් වෙනවා නම් කල්ලතුම දැනෙන්නේ අම්මට ඒ තරම් අම්මා දයාබර දරුවන්ට ආදරේ දුකක් වේදනාවක් කවදාවත් දෙන්න එපා ආදර බෙර තාත්තත් එහෙමයි උදේ වැඩට යන තාත්තාවසට ගෙදරට එනකොට අද්දක බලන්න බෑ කරගට පිරিলা ඒ මදිවට මහා බඩු මල්ලක් කරේ තියාගෙන ඇවිල්ලා ඒ බඩු මල්ලේ අයිනකින් ටොපිය චොකලට් එකක් කඩල පැකට් එකක් අරන් ඉන්න ඔයාට දෙන්න තාත්තා ඊ තරම් ඔයාට ආදරේ අම්මා තාත්තා දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා ඒ දෙන්න ඔයාලට කරපු ආදරේ දිහා බලනකොට ඔයාලා සැරෙන් බැලුවත් රවල බැලුවත් මහා පුදුම වේදනාවක් ඒ අහිංසක හදවත් වලට දැනෙනවා එනිසා අම්මගේ හිත රිදවන්න එපා තාත්තගේ හිත රිදවන්න එපා තාත්තට අපි ගොඩාක් ආදරේ අම්මට ගොඩක් ආදරේ උනා නම් වැරදි නොදැනුවත් වහරි මගේ රත්තරන් අම්මේ මට සමා වෙන්න මගේ රත්තරන් තාත්ත සමා වෙන්න කියලා මේ දරුවන්ට හැදෙන්නත් අවස්ථාව තියෙනවා එහෙම හිතාගෙන මගේ අම්මා හොඳින් මම බලා ගන්නවා මගේ තාත්තා මම හොඳින් බලා ගන්නවා කියලා හිතාගෙන ධර්ම දේශනාව අවසානයේ පොරොන්දුවක් ගන්නට වෙනවා අධික නල තලයට ගන්න සෑම දරුවෙක්ම මං කියන කවියක් අවසන් වෙනවා සමගම අකනිටා බ්‍රහ්ම ලෝකෙට හෙන්න තරම් සාදුනාද පවත්තමින් පොරොන්දුව ඉෂ්ට කරන්න සූදානම් වෙන්නට මේ විදියට පුතේ දුවේ ඔයාලගේ අත් නලෙලට ගන්න අම්මාගේ පින්බර වූ මුණමවා ගන්න තුරුළු කරන්න ආදරයෙන් කන්න බොන්න දුන්න අම්මා බලා ගනිමි කියලා සාදු හඬක් දෙන්න තාත්තා බලා ගනිමි කියලා සාදු හඬක් දෙන්න ආදර තාත්තේ සෙනෙහස දුන්න මට අමතක කරන්නට නම් බෑ කිසිම විට යලිත් වරක් ඔය අත් දෙක එකතු කොට සාදුකාරයක් දෙනවද ඇහෙන්නට හිතවත්කමක් ඇත